සුදායි උදැසනක් ඔබට අවුරුද්දු උදාවෙන් පස්සේ පත්තරේ විස්තරෙන් අද තමයි අපි මුණ ගැහෙන්නේ. හේතු බාට පත්තුනේ ඊයේ පෙරේදා දෙදින පුරාවට පත්තර මුද්‍රණය නොවේමයි. කොමහරි පුරුදු සෙනෙහසින් ආයෙත් උදැසන ඔබව මුණ ගැහෙනවා. පත්තරවල විස්තර කියන්න පත්තරේ විස්තරෙන්. පත්තරේ විස්තරේ පත්තරවලට එහා ගිය විස්තරේ කියලාමනේ අපි කියන්නේ. එහෙන්දා හිරු කෙටි පණිවිඩ සේවාවෙන් පණිවිඩ දෙකක් ඔබට උදෑසනම ලැබී තිබෙනවා. ඒ ගැනයි කතා කරන්න හදන්නේ. මහියංගනයේ ජාතික පාසල ඉදිරිපිට බස් රථයක් සහ වෑන් රථයක් ගැටි සිදු වූ අනතුරකින් දරුවන් තුන්දෙනෙක් කාන්තාවන් තුන්දෙනෙක් ඇතුළු දස දෙනෙකු මේයයි දෙදෙනෙකුට තුවාල. අවාසනාවන්ත සිදුවීමක් කෙටි පණිවිඩයකින් ඔබට දැනුවත් කරලා තියෙනවා. ඒ අතරේ ඩුබායි සිට පිටුවහල් කළ මාකන්දුරේ මදුෂ්ගේ ඥාතියෙකු ඇතුළු 6 දෙනෙකු කටුනායකදී රහස් පොලිස් භාරයට පොලිස් මාධ්‍ය ප්‍රකාශ කියන්. ඒක තවදුරටත් ඔබට විස්තර සහිතව ඉදිරිපත් කරන්නට සූදානම්. සංවිධානාත්මක අපරාධ කල්ලේ නායකයෙක් වන මාකන්දුරේ මදුෂ් සමග ඩුබාහි අත්අඩංගුවේ පසු තවත් සැක්කරුවන් 6 දෙනෙකු මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අද අලුයම 4:45ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි. පිරිස අතර නිලාන් රොමේෂ් සමරසිංහ නැමැති මදුෂ්ගේ ඥාති සහෝදරයෙකු දෙස සිටිනවා. අනිත් පිරිස වන්නේ මොහමඩ් රිසාන්, මොහමඩ් බදුර්දීන්, ගයාන් බුද්ධිම පෙරේරා, මොහමඩ් ජබීර්, සුරේෂ් වසන්ත රණසිංහ සහ සයිමන් හේවගේ යන අයයි. මීට පෙර මදු සමග අත්අඩංගුවේ පසු 15 දෙනෙකු දිවයිනට පැමිණි අතර අද පැමිණි 6 දෙනා සමගම පිරිස 21 දක්වා ඉහළ යනවා. සවිස්තරාත්මක තොරතුරක් පත්‍රයේ එහා ගිය විස්තරවලින් ඔබට ආරම්භයේ කියලා දැන් අපි පත්‍ර පැත්තටයි යන්න සූදානම් වෙන්නේ. 14 වෙනිදාට අවුරුදු දෙකක් සපිරුණා මිතට මුල්ල කුණුකන්ද නාය ගිහිල්ලා. ඒ අවුරුදු දෙකක් සපිරලා දින 3ක් ගත වෙන තැන අද පත්තරවල ප්‍රධාන ශිෂ්‍ය පාඨයකට ඔබ අරගෙන යන්න සූදානම් වෙන්නේ මුලින්ම මේ දිවයින පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය සහ මෞබිම් පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය. මෞබිම මුලින් බලමු. පසුගිය අවුරුදු 4ට මිතට මුල්ල කසල කන්දෙන් කුණු ගැහිල්ලක් ප්‍රසාද් මංජුලිය වාහන කුලියට ගන්න කෝටි ගාණක් කාලා කෝටි 534ක් සමාගම් දෙකට දීලා ලන්සු කැඳවීම හිතුමතේට ඔමින් මේ කතාව සවිස්තරාත්මකව මා ඔබට කියන්න. මේතට මුල්ල කුණුකන්දට කසල බැහැර කිරීම සඳහා කොළඹ මහනගර සභාව විසින් වියදම් කළ මුදල් සම්බන්ධයෙන් යම් සැකසිත ගනුදෙනු සිදු වී තිබෙන බවට අනුමාන කළ හැකි කරුණු ගණනාවක් රජයේ විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවකින් අනාවරණය වෙනවා. මෙම කැලිකසල බැහැර කිරීම සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා නිකුත් කරන ලද විශේෂ වාර්තාවක මීට අදාළ කරුණු ඇතුළත් වී තිබෙනවා. වසර 4ක කාලයක් සඳහා මීතට මුල්ලට කැලිකසල එකතු කර බැහැර කිරීම සහ මීතට මුල්ල කසල කන්ද මට්ටම් කිරීම සඳහා කොළඹ මහනගර සභාව පෞද්ගලික ආයතන දෙකක් සමග ගිවිසුම් ගත වී තිබෙනවා. මේ සඳහා අදාළ සමාගම් දෙක වෙත ලබා දෙන මුදල රුපියල් බිලියන 5 මාරකි. ආසන්න වශයෙන් රුපියල් කෝටි 534.9 ලක්ෂයකි. මේ කොළඹ මහනගර සභාවේ මිල ගණන් වලට වඩා 8% සිට 56% දක්වා වැඩිවීමකි. මෙම සමාගම් දෙක සමග තවත් සමාගම් කීපයක් සතුටුදායක මිල ගණන් ඉදිරිපත් කර තිබුණද ඒවා ඇගීම සදා සුදුසුකම් නොලබන ඒවා වශයෙන් එම ආයතන හඳුන්වා දී ඇත. මෙම ලන්සු විවෘතව කැඳවීම සඳහා ලන්සු කමිටුවක්ද පත්කර නොමැති අතර ලන්සු කැඳවීම විවෘතව සිදු කර නොමැති බවද රජයේ විකණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වෙනවා. කසල බැහැර කිරීම සඳහා කොළඹ මහනගර සභාවට ප්‍රතිපාදන වෙන් කර තිබුණද වාහන මිලදී ගැනීමට වඩා එම මුදල් වාහන කුලියට ගැනීම වෙනුවෙන් වියදම් කර ඇති බවද මෙම විකණකාධිපති වාර්තාවෙන් පැහැදිලි වෙනවා. දැන් මොකක්ද මේ හා සම්බන්ධ ගන්න ඉදිරි පියවර? ඒ දෙස ඉතා අවධානයෙන් බලාගෙන ඉන්නවා ජනතාව. මීතට මුල්ල කසල කන්දෙන් කුණු ගැහිල්ලක් පහුගිය අවුරුදු 4ට ඒ අවුරුදු දෙකක් ඇතුළත තමයි මේ මහා ඛේදවාචකයේ සිදුවන්නේ. එතකොට අද දිවයින පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය මීතට මුල්ල නායගියේ කොළඹ නගර සභාවේ වරදින් කුණු කන්දට මිනිස් ජීවිත 32ක් බිලි වුණා. කසල කළමනාකරණයේදී අනුගමනය කර ඇත්තේ වගකීම් රහිත ක්‍රියාමාර්ගයක් විගණකාධිපති වාර්තාවෙන් කියයි අජිත් තලහකොන් මේක ලියයි. මේතට මුල්ල කසල කන්ද නායයාම නිසා මිනිස් ජීවිත 32ක් ඇතුළුව සිදු වූ ජීවී හා අජීවී හානි සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාව වගකිය යුතු බව නිගමනය කරමින් විගණකාධිපතිවරයාය පිළිබඳ සිය වාර්තාව නිකුත් කර තිබෙනවා.
නිසි අයුරින් කසල කළමනාකරණය නොකිරීමෙන් නගර සභාවට සිදු අලාභයට නාගරික කොමසාරිස් ඇතුළ නිලධාරීන් වගකියයුතු බවද කුඩුකන්ද නායෑමෙන් අගතියට පත් පුද්ගලයන් වෙත වන්දි මුදල් ලබාදීමේදී විද්‍යාත්මකා පිළිගත් ක්‍රමවේදයක් භාවිතා නොකිරීම නිසා රජයට දැරීමට සිදුවී හැකි අමතර වැයබඩ පිළිබඳවද අදාළ නිලධාරීන් වගකියයුතු බවද විගණකාධිපතිවරයාසිය වාර්තාවෙන් නිගමනය කර තිබෙනවා. කසල කළමනාකරණයේදී නගර සභාව විසින් අනුගමනය කර ඇති අකාර්යක්ෂම සහ වගකීම් රහිත ක්‍රියාමාර්ග දෝෂ දර්ශනයට ලක් කරමින් විගණකාධිපතිවරයා විසින් මෙව වාර්තාව නිකුත් කර තිබෙනවා. ඇහුණද ඔබට කාරණා කීපය. මෙතොට මුල කසල කන්ද නායගොස් පුද්ගල මරණ 32ක් සිදුවී පසුගිය 14 වෙනිදාට වසර දෙකකි. කවුද එතකොට මේ ජීවිතවලට වන්දි ගෙවන්නේ නැත්තම් වග කියන්නේ? වන්දිගෙවීම පැත්තකින් තියමු. මේ ජීවිතවලට වග කියන්නේ කවුරුන්ද කියන කාරණාව බරපතල විදියට මතුවෙනවා. දිවයිනේක අද ප්‍රධාන ශිෂ්පාඨය කරලා තියෙන්නේ මීටට මුල නායගියේ කොළඹ නගර සභාවේ වරදින්. එමනම් මේ හා සම්බන්ධ වාර්තාවක් නිකුත් වී තිබෙනවා නම් ඒ සම්බන්ධව ඉදිරියේදී ගන්න පියවර ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි ලෙස අවධානයෙන් පසු හේතුව තිබෙනවා. ඔන්න අද ආරම්භයේ පත්තර කියපු කතාව ඊළඟට අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශිෂ්පාඨයට යන්නේ. සමෘද්ධි නිලධාරීන්ට දුන් අර්ථසාධකයේ ආපසු ඉල්ලයි. නොගෙව්වොත් විශ්‍රාම වැටුප් දීමනා නෑ. රංජන් කස්තුරිලියන්. සමෘද්ධි අධිකාරිය යටතේ බඳවාගෙන සිට පසුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරනු සමෘද්ධි නිලධාරීන්ගෙන් ඔවුන් ලබාගත් අර්ථසාධක වැන්දබුහා අනත්දරු විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂික මුදල් ආපසු අයකර ගැනීමට රජය තීරණය කර තිබෙනවා. සමෘද්ධි සංවර්ධන නිලධාරීන් අධිකාරියේ සිට දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමේදී ඔවුන්ට අධිකාරියෙන් සේවක අර්ථසාධක අරමුදල් පාරිතෝෂික මුදල් හා වෙනත් දීමනා ගෙවා තිබූ අතර එලෙස ගෙවීම නීතිය උල්ලංඝනය කිරීමක් යැයි සඳහන් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ ලබාගත් මුදල් ආපසු රජයට ගෙවන ලෙස සේවකයන්ට දැනුම් දී තිබෙනවා. අර කතාවක් ඇවිල්ලා තියෙනවා. සමෘද්ධි නිලධාරීන්ට දුන් අර්ථසාධකයේ ආපසු ඉල්ලයි. නොගෙව්වොත් විශ්‍රාම වැටුප් දීමනා නෑ. අද සමෘද්ධි ගැනම කතා ගණනාවක් පත්තරවල තිබ්බා මං දැක්කා. ඊළඟ කතාව අපි උපුටා ගන්න සූදානම් වෙනවා තවත් පත්තරයකින්. මෙහෙමයි ඒ පත්තරේ වාර්තාවේ තියෙන ඔහොම බල. වර්ජනයෙන් සමෘද්ධි බැංකු අවුරුදු ගණුදෙනු නවතී. නාලක සංජීව ලියන්නේ ලංකාදීපයමයි පත්තරේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට ඇතුළත් නිලධාරීන්ට බලපා ඇති පරිපාලන ගැටලු විසඳීම සඳහා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයකට විරෝධය පළ කරමින් ඊයේ ආරම්භ කළ එක් දින වැඩවර්ජන හේතුවෙන් දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු දහසකට ආසන්න ප්‍රමාණයක අලුත් අවුරුදු ගනුදෙනු සුදු නොවූ බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමේ සඳහන් කිරීමක් කරනු. ඒ අතර මේ කතාව මෞබිමේ මං කිය සමෘද්ධි කතා ගණනාවක් තියෙනවා කියලා. සමෘද්ධි බැංකුව රාජ්‍ය බැංකුව යටතට ගන්නවා. සමෘද්ධි බැංකු සේවකයන්ට දයා අනතුරු අඟවයි. උපතිස්ස පෙරේරා මේක ලියයි. වාර්තාව මෙහෙමයි. සමෘද්ධි නිලධාරීන් සියලු දෙනාටම සාධාරණයක් ඉටුවන ආකාරයට ඔවුන්ගේ වැටුප්තල සකස් කිරීමට පියවරගෙන තිබියදී තම අයිතිවාසිකම් ලබා ගැනීමට නීති විරෝධී කටයුතුවල යෙදීම අනුමත කළ නොහැකි බවත් ඒ නිසා සියලුම සමෘද්ධි බැංකු කටයුතු රජයේ බැංකු යටතට පැවරීම පිළිබඳ සලකා බැලීමට සිදුවන බවත් ප්‍රාථමික කටයුතු හා සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ සඳහන් කිරීමක් කළා තියෙනවා. එතකොට නිලධාරී වැඩවර්ජනයෙන් බිලියන ගණනක තැන්පතු සමෘද්ධි බැංකුවට ඇහෙමුණා කියලා සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කියනවා. ජයසූරිය උඩුකුඹුරා ඒක ලියයි. දිවයින පුරා විසිරී සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඊයේ සංකේත වැඩවර්ජනයක නිරත වීම නිසා සමෘද්ධි බැංකුවල තැන්පත් කිරීමට සූදානම් කරගෙන සිටි මහජන මුදල් රුපියල් බිලියන ගණනක් තැන්පත් නොකර ඇති බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමේ ලේකම්වරයා සඳහන් කරන පුවතක් ඒ දාලා තියෙනවා. ඔන්න කතාවේ தત્ත්වය තමයි අපි ඔබට ඒ මතක් කිරීම කළේ. හිස තෙල් ගෑම පිළිබඳ කතාව ඔබට මතක් කරන්න ඕනි. තවත් පැයකට ආසන්න කාලයක් තමයි ඉතිරලා තියෙන්නේ. වැඩි විස්තරات දැනුවත් කරන්න අපි යමු අවුරුද්ද පැත්තේ. ඒ රාජ්‍ය නායකයන් නැත්නම් ඒ දේශපාලන ධාරාවේ නායකයන් කටයුතු කරපු ආකාරය පිළිබඳව පත්තර ඇසුරින් ඡායාරූප බලන්න. මොකද අවුරුද්දෙන් පස්සේ මම ඔබට කිව්වා අවුරුදු 10 න් පස්සේ පත්තරේ මුද්‍රණය කරන්නේ අද.
ජනපති අලුත් අවුරුදු සමරම. ලංකාදී පතරෙන් චාරු වාර්තාව ජනාධිපතිවරයා විසින් කොළඹ මහගම සේකර මාවතේ නිල නිවසේදී 14 වෙනිදා අලුත් අවුරුදු චාරිත්‍ර පැවැත්වුණා. ඒ චාරු පවස්ථාවක් මේ ඔබ දකින්නේ. ෆොටෝස් තුනම චාරුපතුනම ලංකාදී පතරෙන් ගන්න හදන්නේ අගමැති නුවරඑළිය නිල නිවසේදී. අග්‍රාමාත්‍යවරයා නුවරඑළිය අග්‍රාමාත්‍ය නිල නිවසේදී අවුරුදු අවස්ථාවට එක්වුණු ආකාරයයි චාරුපෙන් ඔබ දකින්නේ. ඊළඟ චාරු පවස්ථාවත් ඔහොම බල්ලයි. විපක්ෂ නායක තංගල්ල කාල්ට නිවසේදී අවුරුදු සදා එක්ව සිටි ආකාරය ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරේ මම ඔබට මතක් කිරීම කළා තවත් පැයකට ආසන්න කාලයක් තියෙන කියලා ඒ කතාව මවුබිම් පත්තරේ. හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය ආදායි ඒ ගැන සටහන් අද පත්තර වාර්තා කළා තියෙනවා. ඔබ ඉන්න වෙලාවල් ටික ඔක්කොම මතක් කරන්නම්. ඒ අතර තවත් කතා කීපයකටත් අවධානය යොමු කරමු. මේ අවුරුදු අවස්ථාවන්වල සිදුවුණු සිදුවීම් පිළිබඳව මේ දවස්වල කතා වෙනවා. අධිවේගයේ ඉතාම කාර්යබහුල වුණා. දිනකට උපයන වැඩිම මුදල් ප්‍රමාණය පේම් පිළිබඳව කතා ආවා. ඒ වගේම තදබද කතා ගොඩක් ආවා. ඒ අතර එක දිගට ගැටීමක් ගැන කතාව දින කීපයකට පස්සේ ආවා. අද තමයි පත්තර දාන්නේ මේ දිවයින ප්‍රධාන පිටුව. අධිවේගයේදී වාහන 13ක් එකම මොහොතේ හැප්පෙයි. බණ්ඩාරගම ප්‍රේමතිලක තමයි වාර්තා කරන්නේ. අධික තදබදයක් දැඩි වාහන ප්‍රමාණයක් තිබුණා. කොමාරි ඉස්සරහින් යන වාහනයක් බ්‍රේක් එකක් ගැහුවොත් ගැටලුවක් ඇති වුණොත් ඇතිවන තත්ත්වය ගැන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අධිවේගයේදී වාහන 13ක් එකම මොහොතේ හැප්පීමක් ගැන ඒ දාලා තියෙන්නේ. ඒ වගේම තවත් කාරණා දෙකක් එක ළඟ දාලා තියෙනවා දිවයින පත්තරේ. ගමට ගිය ජනතාවට කොළඹට එන්න 22 වෙනිදාත් එක් විශේෂ බස් දුම්රිය සේවා. දවස් පහට ඩෝප්‍රිය දුරෝ 1270ක් පොලිස් දැලේ. චමින්ද සිල්වා ප්‍රදීප් සබර කොන්ලියන්. ඩෝප් දාලා යන්න එපා කියලා කොච්චර කිව්වත් යනවා. 1270ක් පොලිස් දැලට ආව වෙලා තියෙනවා. ඒ කතාව ඒ දාලා තියෙන්නේ. ඊට පස්සේ කැලණිවැලි දුම්රිය අනතුර ඔබ දන්නවා. ඒ ගැන කතා උපුටා ගන්නවා මෞබිමෙන්. කැලණිවැලි දුම්රිය අනතුරෙන් සිල්පර 1000ක් විනාශයි. උපතිස්ස පෙරේරා සහ ජේටී ද සිල්වා ලියයි. මේ කියපු කතා කීපයක්ම එක වார்த்தාවකට අරගෙන ඉන්න හදන්නේ හිසතෙල් ගෑමේ මංගල්‍යෙන් ආරම්භය ගම්. මෙවර හිසතෙල් ගෑමෙන් නැකත අප්‍රේල් මස 17 වෙනිදා එනම් අද දිනේ පූර්ව භාග 7:40 තිබෙනවා. අවුරුදු නැකත් සීට්ුවේ සඳහන් වන්නේ පලාපැහැදි වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොමපත්ද පයට කුළුන්පත්ද තබා කොහොම යුෂ මිශ්‍ර නානුගා ස්නානය කිරීම මැනව යනුවෙනුයි. එම නැකත් චාරිත්‍රය හිරු ටීවී ඔස්සේ අද පෙරවරුවේ සිට සජීවීව ගෙනෙන්නේ කෝට්ටේ රජමහා විහාරස්ථානයේ සිටයි. අලුත් අවුරුද්දේ අවසන් චාරිත්‍රය වන රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මස 18 වෙනි බ්‍රහස්පතින්දාට යෙදී තිබෙනවා. මේ අතර අලුත් අවුරුද්දට ගම්පින්මලාගේ ජනතාවට යලි පැමිණීම සඳහා විශේෂ දුම්රිය සහ බස් රථ සේවා අඛණ්ඩව ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. මේ අතර බෙලියත්තේ සිට කොළඹ කොටුව බලා ධාවනයේ වෙමින් තිබූ ගාලු කුමාරී දුම්රියේ එක් මැදිරියක් ගල්ල දුම්රිය ස්ථානය අසලදී පීලි පැනීමකට ලක් වූ අතර ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ එම දුම්රිය මෙවන විට පිළිගත කර අවසන් බවයි. ගාලු කුමාරී දුම්රිය පිළිපැනීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හික්කඩුවට පමණක් සීමා වී තිබුණා. තිපු මගින් ටික කොළඹට ගෙනීමට කටයුතු කරා. ඒ අතරතුර අපි මාත්‍ර දිසාවට ධාවනය කරන දුම්රිය අතරමඟට ගෙනල්ලා වෙනත් දුම්රිය මගින් ගාල්ල දුම්රිය ස්ථානයට මගින් හුවමාරු කරලා මාත්‍ර බෙලියත්තේ සිට පැමිණෙන මගින්ද ගාල්ල දුම්රිය ස්ථානයට ගෙනල්ලා දුම්රිය ධාවන කටයුතු අපි ප්‍රමාද වී හෝ මගින්ගේ පහසුව සැලසුවා. මාතරින් එවනු ගාල්ලට ගාල්ලේ මෙන ට්‍රේන් එකක් තියෙනවා යවනු එවලෙම කියලා. මේකෙන් ඒකට මාරු නෑ. මේකට මාරු නෑ. අතෙන්ට යන අතරකට නැග්ග වෙනවා. අරකින් මේකට යන්න කියලා මේකෙන් අරකට යන්න. ළමයි තුවාලුණා. ළමයි තුවාලුණා. මෙයාලා මෙහින් ඕඩරේ දෙනකොට මෙහින් රියදුරෝ කැමති නෑ යන්න. ඩ්‍රයිවර් කියනවා යා දන්නේ නැහැලු මේ කොච්චි කොට යන්නේ කියලා. පුරුණාගලෙන් ආවේ. අරකට යන්න කියලා මේ ඉස්සලා කිව්වා. දැන් කියනවා මේකට එන්න කියලා. රේන හතරක් මාරු කරා. Who is the station from the station? Who knows about the trains? ඔකෝ පොළොවේ යන්නේ මෙහෙ යන්න හතරක් යන්නේ මෙහෙ යන්නේ මෙහෙ යන්නේ
කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක්ද කිරුළපන සහ නරහෙන් පිට දුම්රිය ස්ථාන අසලදී ඊයේ උදැසන පිළිපැනීමකට ලක් වුණා. එහෙත් වෙන යසල තිබූ නිවාස කිහිපයකට සහ දේපළවලට හානි සිදු වුණා. ගේ කුස්සිය හිටියේ මම සද්දෙට තමයි මම ආවේ. එතකොට ඇදගෙන යන ඔක්කොම මගේ කඩේ ව්‍යාපාරේ මේකෙන් තමයි ජීවත් වෙන්නේ. ළමයි හතර දෙනා තියාගෙන කෝච්චියට වරදක් කියන්න බෑ. අපි ඉන්නේ සීජාර එකේ නිසා. දැන් මේකට අලාභයක් තමයි මමත් බලාපොරොත්තු වෙන්නේ. මොකද ළමයි 3 දෙනා එක්කනේ ජීවත් වෙන්නේ. අපිට ඉන්න තැනක් නැති නිසානේ මේවල ඉන්නේ. ගෙදරට පෙරලිලා තිබ්බන ජීවිත කීයක් අනතුරේද? මේක දෙයියෝ නැන්සි තමයි පෙරගත්තේ නැත්තම්. මේ හරිය ඉන්න මිනිස්සු ඔක්කොම නැහැ. මේ සියලු දේමල් අනවසර ඉඳ කිරීම කියන දුම්රිය මාර්ගයේ දෙපස ඒ අනුව අපිට වන්දි ගෙවීම කරන්න විදිහක් නැහැ. අනවසර ඉඳ දෙපල ඉඳ කිරීම නිසා මේ අතර එක් දිනක් තුල දක්ෂිණාතිවිගේ මාර්ගයේ ගොඩගම පිවිසුමින් පිට වූ වැඩිම රථ වාහන සංඛ්‍යාව පෙරේදා වාර්තා වුණා. එක් දිනකදී දක්ෂිණ අධිවේගයේ ගොඩගම පිවිසුමින් පිටවීම සහ ඇතුළුවීම සිදුවන්නේ වාහන 3500ක ප්‍රමාණයක්වත් එය පෙරේදා වාර්තා වූයේ 9500ක් ලෙසයි. මෙම වාහන ප්‍රමාණය දෙගුණයකට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ යාම නිසා ගොඩගම පිවිසුම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක්ද ඇති වුණා. පෙරේදා දිනය තුල එම අධිවේගී මාර්ගයේ සමස්ත ආදායම රුපියල් මිලියන 25ක් ලෙස වාර්තා වෙනවා. කතා කීපයක් අපි එක දිගට බලා අවධානය යොමු කළා. මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍ය අධිකාරියගේ සේවය අත්හිටුවයි සමන්ති වීරසේකර අයලිය. මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍ය අධිකාරිවරයාගේ සේවය ඊයේ සිට අත්හිටුවා තිබෙනවා. ඊළඟට ඔබ දන්නවා අර වාහනවලට රථවාහනවලට දඩ පැනවීම පිළිබඳ කතාව රුපියල් 25000ක් දක්වා දඩ මුදල් වැඩි කිරීම ඒ අතරේ වමෙන් ඉස්සර කිරීමේ කතාව ගැන ගොඩක් කතා බහට ලක් වුණා. මෙන්න දැන් රාජ්‍ය අමාත්‍ය කියන කතාව වමෙන් ඉස්සර කිරීමට පනවන 25000ක දඩේට සංශෝධනයක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය කියන්නේ මහින්ද නිශ්ශංකලිය. රුපියල් 25000ක අවම දඩයක් නියම කරන රථවාහන වැරදි හතෙන් වමෙන් ඉස්සර කිරීමේ වරදට පැනවෙන දඩය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ලංකාදීපයට සඳහන් කිරීමක් කළා තියෙනවා. වමෙන් ඉස්සර කිරීමේ දඩය සංශෝධනය කරන ලෙස රියදුරන් විශාල පිරිසක් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළා තියෙනවා. මේ පැනවෙන දඩය හැරෙන්නට සෙසු රථවාහන වැරදි හය සඳහා නියම කෙන්න දඩය වෙනසක් නොකරන බවද ඕ කියලා තියෙනවා. මම මතක් කිරීමක් කළා වමෙන් ඉස්සර කිරීමේ දේට මේ වගේ දඩ පැනවීමට කලින් නැත්තම් ඒ සමගම දකුණු පැත්තේ මන්තීරුවේ දාගෙන කොට කොට අනිත් කෙනාගෙන හිතන්නේ නැතු යන වාහන ගැන ඉක්මන් පේවරක් ගන්නට කියලා. දකුණු පැත්තේ තියාගෙන කොටනවා. ඉතින් යන්න විදියක් නැතුණාම බොහෝ අය වමින් ඉස්සර කරන්න උත්සාහයක් ගන්නවා. එතකොට මග හොඳට තියාගෙන යන්න නැතුව කොටන අය ගැන විශේෂ ක්‍රියාමාර්ගයක් ඉස්සල්ලා අර ගැනීමේ අවශ්‍යතාව නැවත මතක් කරන්නට අවශ්‍යයි. මේ වේදාස්තල රස්නෙත් එක්ක ගත්ත ක්‍රියාමාර්ගයක් ගැන සටහනක් අද පත්තරේ තියෙනවා. රථවාහන රාළහාමිලාට ජීවනී වතුර බෝතල් අධික රස්නේ සමනය කිරීමක් කියලායි ඉන්දිකා රාමනායක දාලා තියෙන්නේ. අවුවයි අනිත් පැත්තෙන් වැස්සයි. වැසි තත්ත්වයක් දැන් බලපැවත්වෙනවනේ. ඉදිරි දිනවල තද වැසි ඩයනා උද්‍යංගනී ලියන්. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දිනවලදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. එනෝ සබරගමුව මධ්‍යම දකුණ ඌව වස්නාකර උතුරු මැදසා වයඹ පළාත්වලට අද දිනේත් සවස් වරුවේ වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කිරීමක් කළා තියෙනවා. කලින් සඳහන් කිරීමක් වුණා වරින් වර වැසි ඇතිවනවා. නමුත් මේ 20-25 අතර තමයි වර්ෂාපතනයේ වැඩිපුරම පටන් ගැනීම සිදු වෙන්නේ කියලා. ඒ අතරතුර ආයෙත් ඇවිල්ලා තියෙනවා ඉදිරි දිනවල තද වැසි කියලා කතාව. මේ වැසෙත් එක්ක දැන් කියවෙන්නේ බක්මහා අකුණු කියන කතාව කියවෙනවානේ. ඔබ දන්නවනේ නේ චුණ්ඩාකම් හේදී අකුණු සැරවැදී 3 දෙනෙක් මරුට 2 දෙනෙක් කාන්තාවු ඉන්දිකා රාමනායක සහ මඩුකන්දේ සෙතුම ලියන්. යාපනයේ චුණ්ඩාකම් ප්‍රදේශයේදී ඊයේ පසරුවේ වගා කටයුතු නිරත වෙමින් සිටි 3 දෙනෙකු අකුණු සැරවැදී මියගොස් ඇති බව චුණ්ඩාකම් පොලිසිය කියනවා. ඒ අකුණු සැර පතිත වෙන වෙලාවවල තාම කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න ඕනි. අර වගා කටයුතු වල නිරත වෙනවා කියලා කියන්නේ නේ හිස් භූමියක විරාමයක් කරන් යනවා. ්‍රතාානයේදී 4 දෙනෙක් කැල්ලුවේ ශ්‍රී ලාංකිකව ඒගොල්ල ගැන කතාව අපි උපුටා ගන්නවා ලංකාදීපේ.
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ලූටන් ගුවන්තොටුපළේදී පසුගිය සතියේදී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා පොලිස් අත්අඩංගුවෙන් මුදාහැර ඇති බව එරට තානාපති ආරංචි මාර්ගය සඳහන් කරනවා තිලින්ද සිල්වා වාර්තා කරන්න. ජනපති ඉන්දියායයි කටුනායක කපිල ලියන්. ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගිය පුවත අද පත්තර වාර්තා කළා තියෙනවා. අපි තවත් කතා කීපයකට යමු. බන්දුල ගුණවර්ධන ඊයේ වැඩ පටන් ගත්ත අවුරුද්දෙන් පස්සේ මාධ්‍ය හමුවක් පවත්වලා සමා වෙන්න, මාධ්‍ය හමුවක් නෙමේ කාල්ටන් නිවසේදී මාධ්‍යයට අදහස් පළ කළා. එහිදී පළ කළ අදහසක් අද ලංකාදීප පත්තරෙන් පුටා ගන්නවා. ඡන්දයකට පසු රජයේ සුනාමියට හසු පොල් කොම්බයක්සේ ගසාගෙන ආවි. මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කාල්ටන්හිදී කියන්නේ සිටිනා මළුවේ අනිශාලිය. එතකොට හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද කියනවා ඡන්දයක් තිබ්බොත් මේ ආණ්ඩුව හේදිලා යනවා කියලා. තංගල්ලේ මානගේ ලියන්. එම අවස්ථාවේ චාරූපයත් සහිතව අද පත්තර වාර්තා කරනවා. ඉදිරියේදී ආණ්ඩු වෙනසක් ඇතිවන බවත්, මැතිවරණයක් පැවැත්වූ විටක ආණ්ඩුව සෝදායන ලෙසම වෙනස් වන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉක්ුද්දා කළ ප්‍රකාශය අද මව්බිම් පත්තරෙන් අපි උපුටා ගන්නවා. මේ තවත් කතා කීපයක්. කෑගල්ල මහරෝහලේ වෛද්‍යවරයෙක් අතුරුදන්. චමින්ද ජයලත්ගේ සටහන. සටහන මොකක්ද කියලා මම මේ බැලුවේ. විශේෂයෙන්ම කෑගල්ල මහරෝහලේ සීමාවාසිකව සේවය කරමින් සිටි තරුණ වෛද්‍යවරයෙකු ඊයේ පෙරවරුවේ ඉඳලා රෝහලෙන් අතුරුදන් වැති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කෑගල්ල මූලස්ථාන පොලිසිය විවිධ පැමිණිලි අංශයේ සඳහන් කිරීමක් කරනවා. මෙලෙස අතුරුදන් වැත්තේ කෑගල්ල මහරුවාලේ අංක 4 වාට්ටුවේ සේවය කරමින් සිටි නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණ වෛද්‍යවරයෙක් කියලයි තවදුරටත් දාලා තියෙන්නේ. ඒ අතරතුර ඊයේ තාම අවාසනාවන්ත සිදුවීම් කීපයක් ගැන වාර්තා වෙන්න ගත්තා. ඉන් එකක් අද මවබිම මේ විදියට ශීර්ෂ පාට අරගෙන ඇවිත් තිබෙනවා. මධ්‍යම පළාතේ දිරිය කතයි සැමියයි අමානුෂික ලෙස මරා දමලා දරුවන් දෙදෙනා එනකොට නිවස ඉදිරිපිට ලේ විලක් ඝාතනයට ලක් වූ කාන්තාවගේ සහෝදරයන් දෙදෙනෙකු සොයන්න පොලිස් කණ්ඩායම් 3ක්, සැමියාට වෙඩි පහරවල් 4ක්, දඹුල්ලේ ආර්යදාස සහ ගලේවිල තිලක් පල්ලෙගෙදර වාර්තා කරලා තියෙන්නේ. ඒ අතරේ අද දිවයින පත්තරේ දානවා අවුරුදු දින 3 ගැටුම්වලින් මරණ 9ක් චමින්ද සිල්වා සහ ප්‍රදීප් සමරකෝන් ලියන්. සිංහල හින්දු අලුත් අවුරුදු දෙදින සහ ඊට පසු දින දිවයිනේ විවිධ ප්‍රදේශවල හටගත් ගැටුම් නිසා පුද්ගලයන් 9 දිනකු මියගොස් පොලිස් පරීක්ෂකවරුන් දෙදිනකු ඇතුළු 21 දිනකු තුවාල ලබා තිබෙනවා. එහෙම කතා පුවතක් ඇවිල්ලා තියෙන්නේ. කතා කීපයක් තියෙනවා. ඔබට ඒ පිළිබඳව දැනුවත් කරන්න අවශ්‍යයි. මට මොහොතක් දෙන්න වැඩිදුර වාර්තාවට යන්න පෙර ආතුව ඇතුල් පිටු වාර්තා කීපයකට ගිහින් එන්න. ආරම්භ කරමු මව්බිමෙන්. රවිගෙන් තාප බලාගාර 7ක් පරිසරවේදීන්ගේ විරෝධය. ලියන්නේ සපමල් ජයසේන. මහා පරිමාණ තාප විදුලි බලාගාර 7ක් ඉදිකිරීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර පරිසර හිතකාමී නොවන එම බලාගාර නිසා ප්‍රදේශ රැසක ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි අවධානයකට ලක් වෙන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක කිව්වා කියලා අද මව්බිමේ දාලා තියෙනවා. එතකොට තවත් කතාවක්. වැඩි මිල විදුලි ගිවිසුමට සමාගමක් තවම එකඟ නැහැ. හර්ෂණී අර්සකුලරත්න ලියන්. උද්ගත වී ඇති විදුලිගේ මගහරවා ගැනීමට යයි පවසමින් අධික පිරිවැයක් යටතේ සමාගම් 3කින් විදුලිය මිලදී ගැනීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සූදානම් වුවද එම සමාගම් 3න් එක් සමාගමක් විදුලිය මිලට ගැනීමේ ගිවිසුම් සඳහා මේ වන තුරු එකඟතාවයකට එළඹ නැතැයි වාර්තා වෙනවා. ඒකක්. එතකොට විදුලි බලාගාර ජලාශවල ජල මට්ටම තවම අඩුයි. රංජන් කස්තුරි ලියන්නේ. ඇතැම් පෙදෙස්වල විදුලිය කැපීමක්, ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තවමත් අඩු මට්ටමක පවතින හේයින් ජලවිදුලි නිෂ්පාදනය මේ වන විට 10% පමණ දක්වා අඩු වී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා. ඔන්න විදුලිය කතා අවුරුද්දෙන් පස්සේ පත්තරවල ආපු ආකාරය. දැන් අපි දේශපාලන ධාරාවේ කතා කීපයකට යන්න සූදානම් වෙනවා. විවිධ කතා කීපයක් අද පත්තරවල තියෙනවා. උපුටා ගන්නවා මව්බිම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුලේ රණ්ඩු එලියට. වාර්තා කරන්නේ ජයසූරිය උඩුකුඹුර. දයාසිරි තිලංග, ශාන්ත බණ්ඩාර, දුමින්ද වීරකුමාර විවිධ මත පල කරන්න පටන් අරන් කියලා දාලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
ඒකාබද්ධ විපක්ෂයයි ශ්‍රී ලංකාවේ කණ්ඩායමයි කණ්ඩායම් දෙකක් තියෙනවා. ඒ දෙවෙනි කණ්ඩායමනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 16 දෙනාගේ කණ්ඩායමක් කියලා කණ්ඩායමක් හැදිලා තියෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ රණ්ඩු එළියට කියලා දාලා තියෙනවා විවිධ මත පළ කරන්න පටන් අරන් කියලා කීප දෙනෙක්ගේ නම් දාලා. ඒ අතරේ සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මෙහෙම කියනවා. මන්ත්‍රීකමක් නැති නිසා ඔහු ඔහේ කියවනවා. ජීඑල්ගේ ප්‍රකාශ සාකච්ඡාවලට විශාල බාධාවක් කියලයි සඳහන් කිරීමක් කරන්නේ. යුඑන්පී අමාත්‍ය ගාමිණී ජයවික්‍රමපෙරේරා මෙහෙම කියනවා. ඊළඟ මැතිවරණය එන්න කලින් දූෂිතයන් සියලු දෙනාම අධිකරණයේ හමුවට රැගෙන ආ යුතුයි. ජනාධිපතිවරණයට ගෝඨාතියා ගොට්ටා ආවත් එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නැහැ. කුරුණෑගල බණ්ඩාර ලියන්නේ ගාමිණී ජයවික්‍රමගේ කතාව. ඒ අතරතුර මනෝ ගණේෂන් කියන කතාව උපුටා ගන්නවා මෞබිම් පත්තරේ. මේ ආණ්ඩුවට කිසිම සහතිකයක් මම දෙන්නේ නැහැ. දමිල පක්ෂ එකමුතු නොවන්නේ නම් දමිල ජනතාව බේරා ගන්න දෙවියන්ටවත් බෑ. එජාපේ පව්වලට අපට අඬන්න බෑ. ලක්ෂ්මී ජයකොඩි වාර්තා කරන්න. හොඳයි, ඇතුල් පිටු වාර්තා තවත් කීපයක්ම තියෙනවා. මේ දේශපාලන ධාරාවේ කතා කීපයක් අපි ඇතුල් පිටු වාර්තා ආරම්භ කරමින් බැලුවේ. අවුරුද්දෙන් පස්සේ මේගොල්ලෝ එක එක ඒවා කියන්න නැවත වතාවක් පටන් ගන්න තියෙනවා. දැන් දිගටම ওই විදිහට ඔහෙ එක එක දේවල් සඳහන් කරමින් යයි. අනිත් ඇතුල් පිටු වාර්තාවල මොනවද තියෙන්නේ කියලා බලන්න යන්න කලින් අවුරුදු දින කීපය ඇතුළත ආශ්‍රාවන්ත සිදුවීම් වාර්තා වුණා. අවුරුදු කියලා කියන්නේ සමගිය සමාදානීය මේ එකමුතුකම මේවට අතවරණ කාලවකවානු. හැබැයි ඒ කාලවකවානුවෙත් මෙව්වා සිදුවෙනවා කියලා කියන්නේ කොයි තරම්නම් ඛේදවාචකයක්ද බලන්න අවස්ථා කීපයක්. දමුල්ල ගලේවිල දේවහුව එකියල ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධවලින් පහර දී අමුසම යුවලක් ඝාතනය කර තිබෙනවා. ඉඩම් ආරවුලක් මුල් කර ගනිමින් අදාළ ඝාතනය සිදු කර ඇති බවට අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කළා. මෙලෙස ඝාතනයට ලක් වූයේ කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියෙකු ලෙස කටයුතු කළ 53 හැවිරිදි පුද්ගලයෙකු සහ මධ්‍යම පළාතේ දිරිය කාන්තාවට හිමි සම්මානය හිමි කරගත් 51 හැවිරිදි කාන්තාවක්. ඝාතනයට ලක් වූ යුවල ඒ නිවසේ සිට ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ දරුවන් දෙදෙනා ගලේවිල නගරයට ගොස් තිබෙනවා. නමේ හමාරට විතර තමයි මට කෝල් එකක් ආවේ. ඔව් මොනා කියලා? මේ කොල්ල මරලා ඉන්නවා දෙන්නේ කියලා. පැයට අප්පා ඔය ඒ පැයක් ගියනේ. 19 අනු ඇම්බියුලන්ස් එකක් තමයි පිටිපස්සෙන් ආවේ. හ්ම්. ඒක උඩ දන්නේ නැහැ. නෑ මෙතනින් ඇරෙවට පස්සේ තමයි කෝල් එක. නබ්බා දන්නේ ඔච්චර නෑ මුංගලයි කියලා. ඉපලෝගම සේනපුර ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට කැටගසමින් සිටි දෙපිටසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමින් නැති වූ ගැටුමකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පවසුවේ ඔහුගේ හිසට පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි. මියගොස් ඇත්තේ බැල්ලව නිකතලුපත ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක්. මෙම පහර කෑමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අඬුව යනකොට ගහගත්ත කොල්ලෙක් අපේ වත්තට ආවා. ඒ වත්තට එනකොට අපිත් වත්ත වැටයින් ඉන්නකොට ඒ කොල්ලට ගහපු කට්ටියක් මගේ තාත්තට ගහලා පුල්ලින් ගහලා තියෙන්නේ තාත්තා කවදාවත් දෙකලවත් නැති මිනිස්සේ. ඒ කුරුටයගල ඉඳලා මත්ත ආවේ අපිත් එක්ක අවුරුදු කාලේ යන. මෙතර කොළුන්න උල් ඉඳුවව ප්‍රදේශයේදී 17 වැනි තරුණයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලිසිය සැකපල කරන්නේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවයි. මේ ත්‍රිකුණාමල වරායේ පොලිස් බල ප්‍රදේශයේ වාර්තා වූ සිදුවීමක්. පසුපෙදිකරු පිහියකින් යතුරුපැදිය ධාවනය කළ තරුණයාගේ ගෙලට මෙලෙස පහර එල්ල කර ඇත්තේ පෞද්ගලික ආරවුලක් මත බවටයි පොලිසිය සැකපල කරන්නේ. තුවාල ලැබූ යතුරුපැදිකරු පලා යාමට සමත් වන අතර පසුව ඔහු ත්‍රිකුණාමල මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙතර හිඟුරක්කොඩ ජයන්තිපුර නාගපුගුණ ප්‍රදේශයේදී බීමතින් සිටි පුද්ගලයෙකු සියානියම් බිනිඳට පහර දී ඝාතනය කර තිබෙනවා. මත්පැන් පානය කර සිටි අවස්ථාවේදී ඇති වූ බහින් බස්වීමක් දුරිතක යමින් අදාළ පහරදීම සිදු කර ඇති බව අනාවරණ වී ඇති අතර මියගිය කාන්තාව 26 හැවිරිදි වියේ පසු එක් දරුමවක්. පොලිසිය විසින් සැකකරු නිවසින් රැගෙන යන අවස්ථාවේ ඇති වූයේ මෙවන් තත්ත්වයක්.
මෙතර පසුගේ දෙදින තුළ දිවිනේ ප්‍රදේශ රැසකින් බීමතින් සිදු වූ අපරාධ රැසක් සම්බන්ධයෙන් අනාවරණ වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අප්‍රේල් 13, 14 සහ 15 වන දිනයන්හිදී දිවිනේ විවිධ ප්‍රදේශවලින් මනුෂ්‍ය ඝාතන 11ක් වාර්තා වී ඇති බවයි. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් බීමතින් සිටියේදී ඇති වූ ගැටුම් බව ඔහු සඳහන් කළා. අලුත් අවුරුදු අසිරියෙන් රටම ප්‍රීතිවන මොහොතක මත්පැන් හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් දක්නට ලැබීම ඛේදජනක නොවන්නේද? ඒ පිළිබඳව සමාජ විද්‍යාඥ මයිරු සමරකෝ මහතා පවසන්නේ මෙවැන්නක්. මත්පැන් භාවිතය සහ ඒ භාවිතාවෙන් පසුව ඇතිවන තත්ත්වයන් පිළිබඳව පහුගිය කාල සීමාව තුළදී ඉතාමත්ම දැවැන්ත විදිහේ දැනුවත් කිරීම සිද්ධ වුණා. නමුත් අවුරුදු සමයෙන් පසුව අපිට වාර්තා වෙන සිද්ධීන් දිහා බැලුවට පස්සේ අපිට පෙනී යන්නේ මේ සමාජය නවීකරණයට යනවට වැඩිය නැවතත් ආපස්සට ගමන් කරන ගෝත්‍රිකත්වයට ගමන් කරන තත්ත්වයක් තමයි. මොකද නීතිය පිළිබඳව තුට්ටුවකටවත් විශ්වාස කරන්නේ නැති තත්ත්වයක් අද උද්ගත වෙලා තිබෙනවා. එහෙමනම් නැවතත් හික්මීමකට ලක් කරන්න සිද්ධ වෙන්නේ නීතිය ප්‍රබල ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමෙන් මේ තත්ත්වයෙන් මුදවලා නැවත සමාජය යහපත් තැනකට ගමන් කරවීමේ වගකීම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට මාධ්‍ය ආයතනවලටත් විශාල වගකීමක් පැවරිලා තිබෙනවා. කතා කීපයක්නේ. හොඳයි, ඇතුල් පිටු වාර්තා අතරේ ඉන්නේ, විරාමයක් කරන් එන්න. ඇතුල්පිට වාර්තා අතරේ අපි ඉන්නේ. අද ලංකාදී පත්තරේ ඇතුල්පිට වාර්තාවක් මේ. කොළොන්නාව නගර සභා වැඩ පරීක්ෂක කාමරයේ ලක්ෂ දායක කේරළ ගංජා අයිස්. ලියන්නේ ඉන්දිකා රාමනායක. නාගරික මන්ත්‍රී සොහොයුරායක තිදෙනෙක් අත්අඩංගුවට කොළොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂක කාමරයක තිබී රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනා කේරළ ගංජා හා අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමග සැක්කරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවයි වෙල්ලම්පිටියේ පොලිසිය සඳහන් කිරීමක් කළා තියෙන්නේ. එහෙම කතාවක් එද්දී අද මෞබිමේ මෙන්න මෙහෙම කතාවක් දාලා තියෙනවා. මෙන්න මිනිස්සු, දිනුමක් නැහැ කියා විසිකල ලොතරැයි පතට ලක්ෂයක දිනුමක්. ලොතරැයි කූඩුවේ අලෙවිකරු දෙවෙනි වතාවටත් අවංකත්වයේ ප්‍රදර්ශනය කරයි. දිනුමක් නැතයි කියා විසිකර දමාගිය ලොතරැයි පතට රුපියල් ලක්ෂයක දිනුමක් හිමිව ඇති බව දුටු ලොතරැයි අලෙවිකරුවෙකු සිය අලෙවි නියෝජිතයා දැනුවත් කොට අයිතිකරුත් සොයා තෑගි මුදල ලබා දුන් පුවතක් මීරිගමෙන් වාර්තා වෙනවා. නියමයි නේද? අනුස්සකම ප්‍රදර්ශනය කරපු අපූර්ව අවස්ථාවක්. ඒ අතරේ මෙහෙමත් මිනිස්සු, පුණ්‍ය කාලයේදී ඩෝප් පිට පන්සල් ගෙයින් හාමුදුරුවන්ටයි උපස්ථායකටයි ගහලා. ලියන්නේ එල්.ඒ. කුමාර් දෙසොයුරෝ රක්ෂිත බන්ධනාගාරයට. පෙරම් පුරාගෙන සංසාරෙ එන්න ඇත්තේ දෙසොයුරෝ මාර වැඩ කරන්නේ. ඒ අතරේ ඩෝප් මතින් ආපු තවත් එක්කෙනෙක් කරපු හදියක් ඊයේ හිරු ප්‍රවෘත්තිවල තිබුණා. ඒක පොඩ්ඩක් බලලයි. සිය ඥාතිදරුවෙකු භූමිතෙල් පානය කර ඇති බව පවසා පුද්ගලිකු මෙම රෝහලට පැමිණ තිබෙනවා. එහිදී දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර සඳහා එම දරුවා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලෙසයි. භූමිතෙල් වගේ දෙයක් එකපාරට ග්‍රහණය කරලා ගිලින්න අමාරුයි. ඉතින් ඒ දරුවන් වැඩිපුර අවශ්‍යතාවය තියෙන්නේ ඔවුන් ඔබ්සර්ව් කරන්න. නිතක නීතිමය වශයෙන් උත් පොයිසන් වගේ වෙන දේවල් අපිට පුද්ගලික රෝහලවල ප්‍රතිකාර කරන්න තහනම්. ඉතින් මම ඒ හින්දා රාගම වගේ රජයේ රෝහලට ඇතුල් වෙන්න කියලා දැනුම් දුන්නා. ඒ පැමිණි පුද්ගලයා හොඳටම බීමත්ව හිටියේ. ඔහු ඉල්ලීම කරා මේ දරුවා හොඳටම කහිනවා මොන හරි කරන්න කියලා. ඉතින් මම අපේ වෛද්‍ය නිලධාරියෙක්ට කිව්වා පොඩ්ඩක් ළමයට ඔක්සිජන් දුමානය කරන්න කියලා. කියලා මම මගේ වෙනත් රෝගියෙක් ඇටෙන්ඩ් වුණා. ඒ අතරතුරදී ඒ මිනිස්සයා ඇවිල්ලා මට පරුෂ වචනයෙන් බැනවදින්න පටන් ගත්තා. උරුණු පුද්ගලයා රෝහල් බලධාරීන්ට හා වෛද්‍යවරයාට පහර දෙන ආකාරය ආරක්ෂක කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව තිබුණා.
අප වාර්තාකරු සඳහන් කළේ රෝහලි දේපොළවලට සැකකරු හානිකර ඇති අතර එහි පාඩුව රුපියල් ලක්ෂ 13කට ආසන්නයේ පැවසෙන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකර පුද්ගලයා ඊයේ පෙරරුවේ ජාල පොලිසියට බහරවීමෙන් අනතුරුව අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු අද මිගු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙහෙමත් අයදේ විදේශ වාර්තා අතරට යමු උපුටා ගන්නේ ලංකාදීපෙන් ලොවට. වාර්තා කීපයක්ම තියෙනවා, එකින් එක අපි බලාගෙන යාම ආරම්භ කරමු. IS ත්‍රස්තයෝ ප්‍රහාරයකට සැරසෙන පුවතක් අද විදේශ වාර්තා අතරේ. විශාලතම ගුවන් යානය පියසැරිය ආරම්භ කරයි. ලෝකයේ විශාලතම මහස්යානය ලෙස සැලකෙන ගුවන් යානය පිළිබඳවයි මේ කතා පුවත. එ අතරේ ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය අද කියලා විදේශ වාර්තා අතරේ තවත් පුවතක් දක්නට ලැබෙන. මේ තමයි ලෝම මේ වන විට කතාබහට ලක් කරන විදෙස් පුවත. ගින්නෙන් වැනසුණු නොට්‍රඩෑම් දෙව්මැදුර යළි ඉදි කරනවා. ප්‍රංශ ජනපති පොරොන්දු වෙනවා. චාරිරූප අවස්ථා සහිතව ලොවට අද ලංකාදීප පත්තරේ විදෙස් වාර්තා අතර. ඒ ලෝම කතාබහට ලක්වෙන විදෙස් පුවත. ඒ අතරේ ක්‍රීඩා වාර්තාවකට යන්න සූදානම් වෙන්නේ කවුරුන්ද? ලෝකුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා නම් තුනක් කියවෙනවා. ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස් සහ අදිමුත් කරුණාරත්න. අද ලංකාදීපයට චම්පික ප්‍රනාන්දු මෙහෙම ලියනු. ලෝකුසලාන පිලේ නායකත්වය දිමුට්ට. ලබන මාසයේදී ආරම්භ වන ලෝකුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරුණු ඇතැයි වාර්තාවේ. ලෝකුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බ්‍රහස්පතින්දා නම් කිරීමට නියමිතයි. 2015 සිටම මේ දක්වා එකම එක්දින අන්තර්ජාතික තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති දිමුත් ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක ප්‍රතිකරුවා. කොහොම වුණත් පෞගියදා පැවති අන්තර්පලාත් සීමිත පන්දුවාර තරගාවලියේදී දිමුත් ලකුණු 165ක් ලබා ගනිමින් 55ක සාමාන්‍යයක් රඳවා තිබෙනවා. කෙසේ වෙතත් චන්දිකා තුරසිංහ පුහුණුකාර ධූරයේ කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ බාර ගැනීම හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමක් කරනවා කියලා මේකේ දාලා තියෙනවා. ඒ අතරේ මාලිංග නරක නායකයෙක් නෙවෙයි, එයාගේ ක්‍රිකට් දැනුම හෝ එයා තරගයකදී කරන දේ සම්බන්ධයෙන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් එයාට පුහුණුකරුවාගේ හෝ ක්‍රීඩකයාගේ සහයෝගයක් ලැබෙන්නේ නැහැ. මේ වෙලාවේදී අපට ඕනෑ කරන්නේ මේ ක්‍රීඩක පිරිස එකට එකතු කරගත හැකි කෙනෙක්. එහෙම නොවුනොත් අපි මහා විනාශයකට මුහුණ දෙනවා යයි තේරුම් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළා කියලා පත්තරේ දාලා. මේ විරාමයක්. හරියටම තව විනාඩි 14යි, තප්පර 43යි අඩුවේගෙන යනවා. ඒ හිසතෙල් ගෑමේ මංගල්‍යයට, චරිතයට, නැකතට අපි ඒ ගැන සජීවීව ඔබ සමගින් කතා කරන්නටයි දැන් සූදානම්. ඔබ දන්නවා මේ හිසතෙල් ගෑමේ මංගල්‍යය, චරිතය අද උදෑසන 7:40ට එදී තිබෙන්නේ. නැගෙනහිර දිශාව බලා හිසතෙල් ගෑම කරන්න කියලායි සඳහන් වෙන්නේ. අපේ කොටේ රාජමහා විහාරයේ සිට සජීවීව රුවන් ඒකනායකව සම්බන්ධ කරගන්නවා. රුවන්, ඔබට අවස්ථාව. රංගන, සුබ උදෑසනක් වේවා. මේ මොහොතේ මම රැඳී සිටින්නේ කොටේ රාජමහා විහාරස්ථානයේ. අද දවසේ බොහොම විශේෂ දිනයක්. මොකද හේතුව සිංහල හා දමිළ අලුත් අවුරුද්දට පසුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කිරීමට නියමිතව තිබෙන්නේ අද දවසේදී. මේ මොහොතේදී කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ හිසතෙල් ගෑමේ කටයුත්ත සඳහා බොහෝ පිරිවර සමගින් සූදානම් සිටින මොහොතකයි සජීවී ලෙසින් මේ ස්ථානයේ සිට මා මුණ ගැහෙන්නේ. අද හිරු ටීවී සජීවී විකාශය මේ විහාරස්ථාන භූමියේ සිට ගෙන එන්නට අප කටයුතු කරනවා හිසතෙල් ගෑමේ චාරිත්‍රයත් සමග. විශේෂයෙන්ම උදෑසන 7:40ට යෙදෙන නැකතට අනුව, සුබ මොහොතට අනුව හිසතෙල් ගෑමේ කටයුතු සිදු කිරීමෙන් පසුව මම හිතනවා අපේ ශ්‍රී ලාංකික ජනතාව අද දවසෙන් පටන් මේ සුබ නව වසර සුබ ලෙස ගත කරන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කර ගනීවි. අද උදෑසන මේ ආකාරයට අප සූදානම් සිටින්නේ සජීවී ලෙසින් මේ තොරතුරු ඔබ වෙත ගෙන එනට. ඉතින් ඒ නිසා අපි විශේෂ මතක් කරනවා ඔබ මේ විහාරස්ථානයේ අවට සිටිනවා නම්, ඔබට එන්නට හැකියාවක් තිබෙනවා නම් මේ ස්ථානයට තව සුළු මොහොතක් තිබෙනවා. ඒ නිසා එන්න, හිරු සමග අත්වල බැඳගන්න, මේ ස්ථානයේ සිට, මේ විහාරස්ථාන භූමියේ සිට අපට ඔබ මුණ ගැහිමට හැකියාවක් තිබෙන බව මතක් කරමින් මේ ස්ථානයේ සිදුවන මේ නැකත් චරිතය සමග නැවත මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් දැනට සමු ගන්නවා. සුතේ රුවන්, සජීවී අධ්‍යක්ෂකව ඔබට දෙන්නට තවත් විනාඩි 13කට වඩා අඩු කාල සීමාවක් තියෙනවා. කාටුන් පෙළ බලමුද එහෙමනම්. ඊට කලින් ආරම්භ කරන්නේ තලන්ගේ ඒතුමා කාටුන් එකෙන්.
ඒතුමා සහ සිරා මෙන්න ඉන්නවා දෙන්න. ඒතුමා කියනවා බලපංකෝ බං මදුෂ්ඨ කෝටි 1000ක ධනයක් තියෙනවා කියලා මේ පත්‍රයේ තියෙනවනේ. මෙන්න සිරාගේ උත්තරේ. එහෙනම් සර් ගියාණ්ඩුවෙන් කේපීට කලා වගේ මෑන්ටත් සමාවක් දීලා මේ සල්ලි කන්දරාවෙන් ප්‍රයෝජනයක් ගන්න බලමුකෝ. අම්මෝ මේ තලන්ගේ අනේද කියන්නේ කවිය. නොයතැයි කිව්ූ ගෝටාභය පැමිණහිඳේ ජයිපෙත් දෙමළ සන්ධානෙ තරගවදී පිරිසකි රනිල් සහ සිරි සේනට ද ලැදී සියට 51 යාවිද පහට බෙදී. ලංකාදීපේ පංකජ රවීන්ද්‍රගේ සරදා දේශපාලකතුමා කියනවා ගෝටාභයට මොන බාධාවක්වත් නෑ කියලා මහින්ද කියනවා. සරදම්ගේ ප්‍රශ්නේ වෙල්ගමගෙන්වත් බාධාවක් නැද්ද කියලායි අහන්නේ. මේ තරස්වෙන්ගේ බෙම්පි ආකාටුන් එක දැන් ලාම්පු එලියෙන් ඉන්නේ චාලි අයියයි බෙම්පියයි. බෙම්පියා කියනවා චාලි අයියේ අජිත් පී පෙරේරා කියනවා දින 52 ආණ්ඩුවේ හේතුවෙන් රට විදුලි අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුණා කියලා. හත් දෙයනේ ඒ අක්කු ටික ඔය දවස් 52 අර ජලාශවල තිබ්බ වතුර ටික බීලා ඉවර කළාද කියලායි චාලි අයියා නම් අහන්නේ. දැන් අවුරුද්ද ඉවරයි. ඊළඟට මොකක්ද දෙන්නේ? ඒක මතක් වෙනකොට විදුලි බල ඇමති මොනවා වෙයිද? දාසහප් වලාන ගේ ස්වාරිස්. ස්වාරිස් ඇවිල්ලා කියනවා අවුරුදුත් ගියා සර්, ඊළඟට එන්නේ තොරණ ගහන කාලේ. අන්න බලන්න ඇමතිද මන්දා උඩින් යනවා. ලයිට් වැඩියෙන් ඕන වෙන කාලේ. මේ දිවයිනේ උදේ විමලසිරිගේ පුරසාරා දෙන්නගේ කතාව. කොහොමද පුරන් අපේ පැලසිටුවීමේ උත්සවයේ අඩුපාඩු නැතුව හොඳට තිබුණා නේද බං? ප්‍රධාන අමුත්තා රිෂාට්ට දුන්න නැති එක තමයි තිබුණ එක මාඩුපාඩුව සර්. මේ මෞබිමේ එම්.ඩී. වීරරත්නගේ කාටුන් එක. කාන්තාව දෙන්නෙක් ඕන්න. ඉස්සර කොහා කෑගහනකොට ගමම පිබිදෙනවා. දැන් ඒකට කෑගහනකොට ගමම බය වෙනවා. අවුරුදු කිව්වමනේ මොන තරම් වියදම් කන්දරාවක්ද? ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල්. රාජදාස අවුරුදු උත්සවයකට ගිහිල්ලා ඇමුත්තුමාගේ මොලේ ලකුණු කිරීමේ තරගය. මං කියන්න ඕනේ රාජදාස ලකුණු කරන තැන පොඩ්ඩක් බලන්න, තවත් කීප දෙනෙක් ආලපාල ලකුණු කරලා. ලංකාදීපයේ දාසගේ කාටුන් එක මෙන්න. තව විනාඩි 10කින් යෙදෙන හිසතෙල් ගෑමේ මංගල්‍ය. ඒ අතරේ ජනපති හිසතෙල් ගාන වගේ පේනවා කාගේද? ඉඳගෙන ඉන්න කෙනා සජිත් වගේ මට නම් පේන්නේ. මෞබිමේ එම්.ඩී. වීරරත්නගේ කාටුන් එක මෙන්න. කොට්ටපොර ගැසීමේ තරගය. පළාත් සභා මැතිවරණය කියන කොට්ටපොරේ ගැසීමට කවුරුත් නැත. මැතිවරණ කොමිසමේ සභාපති පමණක් බලන් ඇත. නොනගතේ අවසන් වුණා 14 වෙනිදා. හැබැයි එක්කෙනෙක්ට තාම නොනගතේලු. ඒ කාටද බලමු. අනුරාධගේ ඕකයි තත්ත්වේ. එරබුදු මාල කෞලා ගෙල වටේ දමා සිදුවුනි සිරිත් අවුරුදු සැනසුමේ තෙමා. හිසතෙල් නැකත අද ආවත් නොවී පමා තාමත් නොනගතේ ගෙවනවා මැකෝතුමා. මැකෝට නම් තාම නොනගතේලු. දිවයිනේ සුමතිපාල ජෝතිපාලගේ සමයන් මෙන්න. මැති ඇමතිලා 35ක් අවුරුද්දට සැප ගන්න පිටරට ගිහිල්ලු. මේ හිටියත් කොකේන් ටිකක් ගන්නවා මිසක් වෙන සැපක් නැතුව ඇති බං කියලයි යාළුවා කියන්නේ. අවසානයේ ගන්න හදන්නේ කවියකින්. ඔබ අවුරුදු කෑව හැටි දන්නේ කවුද? මේ අවසාන කවිය තිලකගේ තුන් මංසල. අවුරුදු සුබ පැතුම් නම් නොඅඩුව ලැබිනි. එනමුත් ඒ පැතුම් කිසිවක් ඉටු නොවිනි. අගහිඟ මැද පුරුදු ලෙස අවුරුදු ගෙවිනි. අවුරුදු කෑව හැටි දන්නෙත් ලිප පමණි. අවුරුදු කෑව හැටි දන්නෙත් ලිප පමණි. සමුගන්නයි සූදානම් වෙන්නේ තවත් විනාඩි 8ක කාලයකදී කෝට්ටේ රාජමහා විහාරයේ සිට හිසතෙල් ගෑමේ මංගල්‍ය සමගින් සජීවීව හමුවෙමු.